අදහස් වලේට පස්වීමේදී ලෝකයාගේ අනත්ත රසක දිරිය. පැවති ණය විලාස් වීමක් සිදු වෙනවා කියලා මේකට ප්‍රශ්නයක් තියෙනවා. අනත්ත රසරේ පටන් ගියේ පැවතුණු ණය නිදහස් කිරීමද ක්‍රම තියෙනවා. එකම ක්‍රමයක් තියෙන්නේ ආර්ය මෛත්‍රී භාවනාවේ මෙත්දී. ආර්ය වූ දැන් පටන් සෝවාන් ඵලයට පත් වූ දැන් පටන් ගියේ. මේ ආර්ය හැඟීම වැඩෙනවා. ආර්ය මෛත්‍රී ගුණය ලෝකෙට පැතිරෙන්න පටන් ගන්නවා. එනිසා මොකද වෙන්නේ? ලෝක සත්‍යයන්ගේ දයාන සම්පාව මුල් කරගෙන. මේ අනිත් ලෝක සත්‍යයන්ගේ විබඳු දුක්ඛිතවන්නා වූ සතර පැවැත්මේ අතිනිදී මේ ලබන විමුක්ති සුවය ලැබේවා කියන මේ අදහස ප්‍රාර්ථනා මුදුපත් වෙනවා. ඔන්නෙත් අනුකූලව කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර වගේ නැගෙන සංකාරයක් තියෙනවා නම් මිත්තා කරුණා බුද්ධා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණය වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණයන්ගේ අග්‍රස්ථානෙදී හම් තමයි අධිහක් බලයක් තියෙන්නේ. සාතන් මහත්මයාගේ විහරණය පූර්ණ වශයෙන් ඉදා. මෙන්න මේ වාක්‍ය වැදගත්කම මේක තමයි සංසදෙදී වෙච්ච ණයකවන් කියන එකම ප්‍රශ්නේ. මොකද හේතුව සංසදෙදී සත්‍යයේ අන්තිම ඉන්ද්‍රියක් හිංසාවක් කරලා තියෙනවා. ඒ සියල්ලම සීමා සහිතවන්නා වූ අරුණ වේගයන්ට යටත් වෙලා තියෙන නිසා. සතර බ්‍රහ්ම විහරණයන්ගේ නැගෙන්නා වූ අප්‍රමාණ මෛත්‍රී මාත්‍ය සීමා සහිතයි. සීමාවක් නැහැ, සහිතයි. එන අප්‍රමාණ මෛත්‍රියකින් ප්‍රමාණවත් පාප කර්මයන්ට ණයකවලා නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. අරිහත් ඵලයට බාධා කරන්නා වූ යන්තරමක් තියෙනවා නම් ඒ බාධා කරන සියල්ල කිවිද යනවා. යන්තමයක් තියෙන්න පුළුවන් ආර්යයන්ට උපවාද කරලා ආතන් වහන්සේලාට ඥානන්තර පාප කර්ම කරලා ඒකේ තේද මාත්‍ර වශයෙන් එන විපාක ඵලයෙන් ඉතුරු වෙන්න පුළුවන් කර ආර්ය ගුණයටම ආර්යහපුවේ නැගිටවය බලවත් නිසා. හැබැයි ඒ කියන්නේ ඒ අධ්‍යයනයේදී ඉතුරු වෙන තේද මාත්‍රයක් ඇත්නම් ඒක අරිහත් ඵලයට බාධා කරන්න හැකියාවක් නෑ. එහෙම ඒවා ගෙවන්න දෙන්නේ. තිරුණා පාණ්ඩිතයලා ගෙවලා තිරුණා පාණ්ඩ අවස්ථාව උදේ දෙන්නේ. මේකට බුදුරජාණන් වහන්සේ පෙන්වන උපමා කිහිපයක්. සියලු ආකාරයේම ගලාව පහවල සියලු ආකාරයේ වද්දි ගේවාම අරිහත්ත්වයට පත් වෙනවා කියන එක. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි අරිහත්ත්වයට පත් වීම නෙවෙයි. පාපයන්ට වද්දි ගේන ප්‍රධානම කාරණේ වශයෙන් මෙත් ගැනීම නිසා ලැබෙන සතර බ්‍රහ්ම විහරණයයි. ඕන ඉතිරි වෙන්නා වූ කාමාවචර පාපයක් නැත්නම් ඒක අල්ප මාත්‍රයක්. ඒකෙන් උපමාවක් වෙන්න මෙන්න මෙහෙමද. යම්කිසි නැතිබැරි දුගී දුප්පත් මිනිහෙක් කාගෙවත් පිළිසක්ලකුත් නැහැ. කෙනෙක්ගේ මුදලක් ණයට ගන්න. ඔර කොල්ලියත් එක්කලා ගෙවන්න ඕනේ. දැන් මේ ගත්ත මුදල් ටිකයි. හැබැයි ਉਹ ගිහින් නැතුව හිටියොත්. ඔහුට වෙරෙන්න පුළුවන් දෙ රේදි. අර බලවතුන් අතරේ නැති බැරි හැකියාවක් නැති බලපුලුවන් කාර්කමක් නැති බුද්ධලයාට ඔවුන්ට මෙච්ච පොරොන්දු ඉතර කර ඉන්න කියලා කුටිකන්දක් තියෙනවා. නීතිය රැහැට කොටු වෙනදක් තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. යම් කිසිම බලපුලුවන් කාර්යයක් තියෙනවා. කුල බලේ, ධන බලේ, නිල බලේ, ඒ ධන බලේ මේ හැම දෙයක් කියන්නේ ධන බලේ. මේ ආදි වශයෙන් සේනා බල ඔක්කොම තියෙනවා. මෙබඳු පිළිවෙල කාගෙන ණයට අරගෙන දෙන්න බැරුවේ. අර වගේ එහෙනම් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. අර බොලිවියා හදාපුදී ඒ දත්තෙ එන්නේ හේතුව මොකද? ඔහුගේ මෙන්නා වූ නැතිබරිකම දුර්වලකම නිසාම ඔහු මෙබඳු දඬුවමෙන් ගෝචර වෙනවා වැඩි. ඒ අවස්ථාවේදී ඔහු අභිභවයන්න පුළුවන් බලබලුව ආකාරයෙන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ වගේ අංකිත කෙනෙක් පුණ්‍ය ගංගා කුසල ගංගා ගරන්නා වූ මේ ආර්ය මෛත්‍රී ගුණය වැඩුණොත් එයි. මේ ලැබෙනා වූ ශක්තිය බලවේගයේ බලවත් නිසා. සුළු පාප කර්මයන්ගේ ඉදෙන්නා වූ තේසයක් තිබුණොත් ඒවට බලපෑමක් ඇති කරන්න පුළුවන් දෙය ළඟට එන්න පුළුවන් කියලා ප්‍රමක් නැති විකර්මයක් ඇති වෙනවා. ඒ නිසා ඒකෙන් අධිසත් ඵලයට හෝ මාර්ග ඵලයට බාධා කරන තරම් බාහිර බාධකයක් ඇති කරන්න බැරුව යනවා. අම කොවිසිං යකිසි කරනා වූ මෛත්‍රී වැඩිමමක් ඇත්තේ ණයකවර වැඩිමහත් දෙවුව වෙනවා. මේක තමයි විශේෂම. මේ සාසනයේ තුල තිබෙන සද්ධා, සීල, සුත්ත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණා පහෙන් යමෙක් ගැලුවක් කරනවා. ඒ හේතුවෙන් ලැබෙනා වූ සාන්තිය අනන්ත ණයකවන්ගේ හේතුවේ.
මේකට බුදුරණහන්සේ උපමාවක් දෙන්නේ. යම්කිසි දරුවෙක් දෙමව්පියන් සමග කරපු උපස්ථානෙත් නැහැ ළමන්ට කරපු යහපත. ඒ දෙමව්පියන්ට ණය ගෙවන්න හිතනවා. සියක් කවුරුදා ජීවත් වෙන පුද්ගලයෙක්. ඒ අම්මා තාත්තා සියක් කවුරුදා ජීවත් වෙනවා. කර දෙකක් දියාගෙන සියලු උපස්ථාන කරගෙන සියවුද්ද ගෙව්වා. කිරි උග්‍රා ජීවිතවලට ණය ගෙවල වෙනකන් මේ වත්තිරියද ලක්ෂ නැහැ ප්‍රමාණවත්. ඒ තරම් මේක ණය වැඩි. මව් වෙලා කිරිඳුන ණය දේවා ගන්න බැහැ. හැබැයි ඒ බඳුන්නා පුතේ සද්ධාරුහි නොබින්දෝ තම මව් කිරිය. මේ සාසිතුක සද්ධා මාත්‍රයේ පිහිටවන්න කටයුතු කරලා දුන්නා. සීලයේ නොබිහිති මව් කිරිය. සීල මාත්‍රයේ පිහිටවන්න කටයුතු කරලා දුන්නා. දහම් දැනුමක් ඇති මව් කිරිය. දහම් දැනුම මාත්‍රයේ පිහිටවන්න කටයුතු කරලා දුන්නා. මහංගමි දෝවිවචෝ මෞකි ඒ දහම අවබෝධයේ තුන සාගවන්ත මාත්‍රයේ පිළිවන්ත කටයුතු කරලා දුන්නා. මුලාවන පත්තේලා අවිද්‍යාවේ වැහිඳන්කෝ මෞකි මේ ප්‍රඥා මාත්‍රයේ පිළිවන්ත කටයුතු කරලා දුන්නා. ඔව් මේ මුළු ජීවිත කාලයේදී මෞකියන්ගෙන් ලැබුව අපපස්ථානයක් ඇද්ද දීපු ගිරක් ණයක් ඇද්ද ඒක සියල්ලම ගෙවල අනන්ත සංසාරේ කොහිටා මෞකිය ලඟන් ගියයි ණය වෙලා තියෙනවා දෙහි ණයත් ගෙවල වැඩිපුරක් දුන්නා ඒ මාත්‍රයේ. මෙන්න මේකයි ණයදෙන ප්‍රමේය කියලා කියන්නේ. ශ්‍රද්ධා, තීර, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ මාත්‍රියක යමෙක් පිහිටවනවා නම්, ඔහු කොච්චර අනන්ත සංසාරයේ ණයද කියලා ඉවරයි වැඩි කරලා දීලා තියෙන්නේ. මොකද හේතුව ශ්‍රද්ධා මාත්‍රිය, තීර මාත්‍රිය, සුත මාත්‍රිය, ත්‍යාග මාත්‍රිය, ප්‍රඥා මාත්‍රිය මේ සාසනයේ යමෙක් පිහිටන මඟපාදා දුන්නා නම්, ඒකාන්තයෙන් ඔහු අනන්ත සංසාරයෙන් නිදහස් වෙන බව විශ්වාස ඉවරයි ඉවරයි ඉවරයි. ඉතිරියලා ඒ තාත්ති උඩ යම් තාත්ති නිවන කියන අනිවාර්ය ඉස්තිර. අදාහල් දුකින් දහස් වීම ඔක ඉස්තිර. මෙන්න මේ හේතු වාසනා වල මගපාදා දීමේ වාසනාව තමයි අර අනන්ත සංසාර ණය ගාලේ හේතුව. මෙන්න මේ හේතු කොරේන වේදනා යම්කිසි ආර්ය ධර්මයේ තුලින් මෙකිට පතුරවනවා. ඒකත් මහා බලවත් සීමා කරන්න බැරි අන්තර්ජයක් ඉති දෙනවා. ඉතින් ඒක තමයි ණය ගෙවල ප්‍රබුද්ධ. යෙදෙන යක්ක කියන බාධා ඔක්කොම දෙවිල අරිහත් ඵලයේදී බාධා ඔක්කොම ඉවත් කරගන්න හේතුව වෙනවා. නෑ ඉබඳු කෙනෙක්ගෙන් තව ඉතුරු වෙන්නේ දෙයක් නැහැ. ඔහු ලෝකයාට සියලු සත්‍ය කිරීම පැතුම් මෛත්‍රියාවක් ඇද්ද සියලු සත්‍යයට ඔහුගේ වෙච්ච සියලු අසාධාරණීතු ණයකවල වෙනවා. එහෙමයි ඒ ණය ගුණ. එහෙම හැදෙන ලෞකික වන්නාව යමකින් දීලා ඒ ණය ගවන්න නම් සමජෙත් නෑ. එකම ක්‍රමය කියන්නේ සාසන ආශිර්වාදයෙන් කරන්නව නයිගේ. ඒකේ වාසනාවක් තියෙනවා සාසනේ ජීවිත කාලෙක සාසනේ තේරුම් ගන්නකොට සාසනා ආශිර්වාදින් ලෝක සත්‍යයක් නයිගවන් තියෙන කරුකමේ ඕකයි.